මට චුට්ටක් හරි මට හිතාගන්න හම්බුනේ මේ ඔය தත්ත්වයට කඩුව අපි ගෙනාවේ නෑ පල්ලියට. හැබැයි ඒ தත්ත්වයට පත් කරේ සමහර විට මේ බහුවිද්‍ය එහෙම නැත්නම් ගොඩාක් ඉන්න ජාතියේ යම් කිසි කෙනෙහිලිකන් හින්දා දෝ කියලා මට පොඩි ප්‍රශ්නයක් එනවා. මේ මිනිස්සු මේ වාගේ කඩුව අතට ගත්තේ ඇයි? සමහර විට අපේ අධ්‍යාපන ක්‍රමේ බලපාන්න නැති. මේ මිනිස්සු පාස් විභාග පාස් වෙනවා නමුත් විශ්වවිද්‍යාලයට ගන්නෙ අර ජනපදනම මත මෙන්න මේ විදිහට කියලා. එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා. එතකොට යාලට තියෙන ඉස්කෝලා සීමිතයි. එතකොට හොඳ ආචාර්යවරු ඉන්නවද නැද්ද දන්නේ නැහැ. එතකොට යාලා ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් සමහර වෙලාවට හැබැයි අර ජානවලින් එන දැන් ප්‍රභාකරම්ගේ හොඳ දකින්නකො මුළු ලෝකයක් කෙරෙහි වෙනකොට තනියම තමන්ගේ තමන්ට වෙනම රාජ්‍ය අපිහිටෝ ගන්න තනියම සටන් කෙරුවා. කොච්චර ප්‍රශ්නාවක් තනියම ඕ කාර්තික සංවර්ධනයේට ගත්තනම් කොච්චර තැනකට අපි යනවද ලංකාව? ඒ තැනට සමහර විට ජානමය විදියට එයාගේ විකෘති මානසිකත්වයක් තිබුණු හින්දා එයා ඒ තැනට ගියා. සහරාන් ඒ තැනට ගියා. නමුත් සිද්ධි ලැබෙ මැතිතුමා ආගමික සහජීවනය ඇති කරන්න කොච්චර කටයුතු කරාද? මේ 40 ගණන් වල නිදහස අරගලයට බලන්න කවුද වැඩියෙන්ම සම්බන්ධ වුණේ කියලා? සිංහලෙව එක්ක සමසමෝගියේ කවුද? එතකොට අපිට හිතන්න පුළුවන් ඒ වෙලාවේ මේ මිනිස්සුයෝ එතෙන්ට එන්නත් අද අපෙන් බෙන් වෙන්නත් හේතුව මොකද්ද කියලා අපිට පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා පුතේ. ඒක මගේ පුද්ගලික මතය. සර් මගේ මේ අවසානයේ මම හිතන්නේ මම කට්ටුනා මේ ඒ කියන්නේ සර් දැන් ඇත්තටම මේ මාතෘකාව මම පිටාරයනවත් දන්නේ නැහැ සර් අපි සියලු දෙනාගේම කාලේ. මේ අපි කුප්පිය තුලින් අපේ හාමුදුරනේ අපේ මේ දැක්මත් එන්න එපා. අපේ මේ දැක්මත් ඇවිල්ලා අපිට මොකද්ද කරන්න පුළුවන් කියන දේ මේ පීඩාවට යම් කිසි කොටසක් පත් වෙලා තියෙනවා නම් ගුරුවරු විදියට අපිට මොකද්ද කරන්න පුළුවන් කියන දේනේ අපි කතා කරන්නේ. සර් දැන් ඇත්තටම මේක සමාජගත වුණාට කමන්නේ නැහැ ජනක සර්. ඒක තමයි අපි යමක් ටීචර් කියන්නේ ගුරුවරු හැටියට කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නෙමෙයිද? ඒ නිසා ගැටලුවක් නැහැ. අපි පාරේ යනකොට මට කියන්නකෝ අපේ හාමුදුරනේ මුස්ලිම් දරුවෙක් ඔළුවේ පැලිලා ඉන්නවා. අපි ජාතිය බලනවද? ටග් ගාලා යනවා නේ. අපි අනිවාර්යෙන් මේක නොකර ඉන්නේ නෑනේ. මොකද එහෙම බලන්නේ? ඔයා කියන්නේ අපේ හාමුදුරුවනේ මම දවසක් ඉස්කෝලේ ගිහින් එනවා බයික් එකේ උපරිම වැස්ස මගේ බයික් එකේ පෙට්‍රල් ගහගන්න එදා සෙඩ් එකේ තෙල් නැහැ මම හිටිනවා සිංගල මිනිස්සු ආන්සර් බයික් එකේ තෙල් ඉවරද කියලා ඒක මුස්ලිම් මිනිස්සෙක් කියනවා වැස්සේ තෙමි තෙමි එන්නේ අපේ සර් හැමදාම මෙතනින් යන්නේ මං මේ ගුරුවරයෙක් කියලා දන්නවා සර් කරදරයක වැඩ සර් විනාඩි 5ක් ඉන්න මං කොහෙන් හරි පෙට්‍රල් දාගෙන එනවා හැන්දෑවේ 7යි වෙලාව මං නාගොල්ලගම දිහා ඉඳන් අර මහව ඩෑම් එක උඩින් එන්නේ මේ මනුස්සයා කොහෙන්ද ගිහිල්ලා පෙට්‍රල් අරන් එනවා මම සාක්කුව ඇදලා සල්ලි දෙනවා අපේ හාමුදුරුවන්ට සර් ජාතිය ඒ වගේ ජාතියින් අතර සහයෝගිතාවය කියලා එහෙමයි ඉන්නවා නෑ ඇත්තටම දැන් අපේ හිතවත්ත ඉන්න මුස්ලිම් අය ඒ කියන්නේ මේ ෆස්ලු මගේ හොඳම යාළුවෙක් ඉතින් අපි එහෙම සහයෝගින් සර් අපි කටයුතු කරනවා සර් නමුත් දැන් මේකේ සර් දැන් ඇත්තටම දැන් මේ අපි ගත්තොත් එහෙම දැන් මේ පෙළපොත් මුද්‍රණය කරන්න. ඒ වගේම දැන් ගුරුවරුන්ට මේ දෙමළ භාෂාව උගන්වන්න දැන් ගුරුවරුගේ රාජ්‍ය සේවකින් දෙමළ අනිවාර්ය කරනවානේ. දෙමළ සපෝට් එකක් වෙන්න ඕනේ. එතකොට දැන් මේ 120ක අවශ්‍යතාවය වෙනුවෙන් මේ 180ක් දෙමළ ඉගෙන ගන්න. දැන් මේක ප්‍රායෝගික සාධාරණයක් තියෙන්න බෑ. ඔව්. නේද? ඒ කියන්නේ මේක ඇත්ත ජාතිය සාධාරණ වෙන්න ඕනේ. මම ඒක පිළිගන්නවා. හැබැයි සර් මට කියන්නකෝ මේ ජාතියින් දෙක ලින්ක් කරන්න වෙන මොකද්ද යොදා ගන්න උපක්‍රමයේ කියලා. ඉතින් සර් අපිට දැන් අපිට පුළුවන් නේ සර් ඒගොල්ලන් සිංහල උගන්වන්න. ඒගොල්ලන්ගේ මේ කෝවිලේ හරි පල්ලියේ හරි සිංහල දෙමළ භාෂාව කටයුතු කරන්නේ. ඒගොල්ලන් සංස්කෘතිය බාධා කරන්නේ. එතකොට එයාලා හිතනවා සංස්කෘතිය අන්න ඒක තමයි දැන් අපි ඔය එයාලා හිතන එක සාධාරණීකරණය කරන්න ඕන නිසා සර් ජාතික ගොඩියව දෙම කෑලි හතර. ඔව්. හරිද? දාලා ඒගොල්ලෝ වෙන් කරලා පෙන්නවා. හරිද? අපි ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අපිම තමයි සර් මේ ප්‍රශ්නේ හදාගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩි හොඳ කරන්න ගියාම සර කල හොඳ පස්සෙන් එනවයි කියන්නේ. අපි තමයි මේ තත්ත්වෙට දාගත්තේ. ඒක මම මේ තමයි මේ තත්ත්වෙට දාගෙන ඉන්නේ සර්. ඒ කියන්නේ අපිම තමයි මේගොල්ලන් මේ සාධාරණ ඉටු කරන්න යන්නේ. නැත්නම් ඒගොල්ලෝ දැන් අතරම දැන් අපිත් එක්ක හිතවත් මුස්ලිම් අය ඉන්නවා වුණාට මේ මුස්ලිම් අයත් එක්ක කිසිම ගැටලුවක් නැහැ අපට. ඔව්. ඒගොල්ලෝ වෙනම කෑනලක් ඉල්ලන්නේ නැහැ. ඔව්. හැබැයි අපි කියනවා නේ අපිට මෙහෙම තියෙනකොට එයාටත් දෙන්න ඕනේ කියලා. අපි තමයි මාතෘකාව හදලා දෙන්නේ සර්. අපි තමයි මේ සිංහල ජාතික භාෂාව ගන්න ලා එතන මාතෘකාව හදලා දුන්නේ. අපේ සර් ඔක සද්ද නැතුව සර් අපි මේ විදිහට මේ දා ඉඳලා මේ ජාතියක් භාෂාවක් නෙමෙයි මේකේ වැඩිපුර කතා කරන භාෂාසනේ භාෂාවට දැන් වැඩිපුර වියදම් කරන්න ඕනේ අඩුවෙන් කතා කරන භාෂාව සියල්ලන් උගන්වන්නද වැඩියෙන් කතා කරන භාෂාව අඩුවෙන් කතා කරන උගන්වන්නද ඒ කියන්නේ මේ රටක් විදිහට සර් අතන සාධාරණ වෙන්න ඕන කොතනද කියලා අපි හිතමු ඔව් නේද ඒ කියන්නේ රටක් විදිහට අපි සාධාරණ වෙන්න ඕන තැන කොතනද දැන් අපි කැමති සර් දෙමළ ඉගෙන ගන්න
අපි දෙමළ ඉගෙන ගන්න කැමති වුණාද සර්? ඒ දෙමළ ඉගෙන ගන්න මේ 180ක් දෙමළ ඉගෙන ගන්නවා සර්. මේ මේ අපේ කාලේනේ මේ වෙයි වෙන්නේ. නේද? එතකොට ඒ 120ට බැරි අනේ අපිට පුළුවන් නිහතමානී වෙන්න. අපි නිහතමානී වෙන්න. හරිද? අපි සිංහල ඉගෙන ගන්න ඕගොල්ලොත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න. නේද? මං අහන්නේ ඒකට ඒකට පෙළඹවීමක් කරන්න ඒකට බලපෑමක් කරන්න මේ වෙනකල් අපි කවුද මොන දේද කරලා තියෙන්නේ සර්? නේද? දැන් අතරම දැන් ওই භාෂා ප්‍රශ්නේ දැන් රටක් විදිහට ගත්තාම දැන් අතොත් එහෙම මේ මේ භූමියේ ප්‍රශ්නේ. හරි? දැන් දැන් ඒගොල්ලන් සම ආයිතිවාසිකම් බෙදියාමේ ගැටලුවක් තියෙනවා කියලා. දැන් අතරම දැන් දැන් ඒගොල්ලන් දැන් උතුරුණගෙන තියෙන තේසවලාමේ නීතිය. හරි? ඒගොල්ලන්ගේ තියෙන මේ මේ භූමිය තේසවලාමේ නීතිය ඒගොල්ලන්ගේ භූමිය බෙදාගෙන ඉන්නත් එක්ක තියෙන මේ නීති ක්‍රමය අපට ගිහිලා යාපනය ඉඩමක් ගන්න බෑ සර්. හරි යාපනය කෙනෙකුට මේ ලංකාව වුණ තරම් ගිහින් ගන්න පුළුවන්. එතකොට ඇත්තම අසාධන වෙලා තියෙන අපිට දෙයාලට කියන්නකො සීමිත පිරිසක් අපේ හඳුරන්නේ මේ මේ ප්‍රශ්නය උඩට අරන් ගිහිල්ලා තියෙනවා ඒක මම පිළිගන්නවා ඒක මම ඇත්තම පිළිගන්නවා මේ එතන සර් මට ඇත්තම කියා ගන්න අවශ්‍යතාවයක් තිබුණේ අපි මේ සහජීවනයේ හෝ අපි මේ මේ සියලු මේ 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 කියන ඇත්තම ළමයි අපි කතා කරද්දී මම සර් මම පෞද්ගලිකව දකින්නේ මේ ළමයින්ට අපි දෙන්න ඕනේ තවජ්ජාතියක ද්‍රෝහී වෙන විදිහ නෙමෙයි. හැබැයි පෞරුෂයකට කටයුතු කරන විදිහ. ඒ කියන්නේ ජාතියක් විතර අපි අපේ අනන්තතාවය ආරක්ෂා කරගන්න ඕනේ. කියන ජාතියක ජාතිකන අනන්තතාවය නෙමෙයි. වඩා සාධාරණ උත්තරණය වෙනුවෙන් පෙනී ඉන්නේ කියන්නේ. ඒකට මේ වෙලාවේ වඩා සාධාරණ වෙන දැන් සිංහලද අපි මේසරේ සිංහලද ඊළඟට දෙමළ වෙලා ඉපදෙවි. ඒක ප්‍රශ්නයක් නෑ අපට. නේද? මේසරේ සිංහල අපි ඊළඟට දෙමළ වෙයි. ඊළඟට මුස්ලිම් වෙයි. ඒක කමක් නෑ. ඒක නිසා අපි තේරුම් ගන්න අපි මිනිස්සු හැටියට මේ වෙලාව තියෙන මේ රටත මහා ව්‍යසනයක් ඇති වෙලා තියෙන වෙලාවේ සර් මෙච්චර ලොකු ආර්ථික ප්‍රශ්නක ඉන්න වෙලාවේ සර් අපි මේ භාෂාවක් අල්ලගෙන ජාතියක් අල්ලගෙන දඟලන එකේ රටේ බහුතරය කතා කරන භාෂාවක් ඉන්න මේ බැරි හරියකට තේරෙන දේ තියෙනවනේ සර්. ඔව්. අපිට ඇයි රටක් විදිහට සියලු දෙනාට ඒකත් එක්ක යන්න බැරි? දෙමළ තහනම් කරන්න ඕනේ නෑ සර්. දෙමළ භාෂාව තහනම් කරන්න අවශ්‍ය නෑ. හැබැයි දෙගොල්ලන් ප්‍රයෝජනවත් ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් කළා. චීන භාෂාව ලෝකේ ලොකු ප්‍රවණතාවයක් ඇති වෙලා ලෝකේ ලොකු ආර්ථික වපසරියක් අල්ලන් ඉන්න චීනය ලොකු කොටසක් කරයි මොන චීනයත් එක්ක එකතු වෙන අපේ අය දැන් කොහොමත් අපිට එකතු වෙන්න වෙලා තියෙන්නේ නේද අපි හැමදාම කතා කරනවා සර් මේ සහයෝගය සහජීවනය අනික් පැත්තකින්ද අපි එහෙම ඉන්නවා සර් ඒ ඉන්න මිනිස්සුන්ට දැන් මම යාපනය ගියහම මම දෙමළ දන්නේ නැහැ දැන් මීට අවුරුදු ගානකට කලින් ඒතකොට මම දෙමළ දන්නේ නැහැ ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ හොඳයි හැබැයි සර් අතින් කටින් කියලා අපි මෙහෙම මේ 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 යාළු කට්ටෙක් විදිහට ට්‍රිප් එකක් ගිහිල්ලා අපි මොකක් හරි අපේ යාළුවෝ තමයි සූදානම් මේ ප්ලේන් ටිකක් බීලා එනවනේ අතින් කටින් හරි කතා කරන්න ඊට හරි මොකක් හරි සර් අවසානයේ සිද්ධ වුණේ ඉන්න කතා කරලා දුන්න තැන මගේ අපේ යාළුවෙකුට ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා. හැබැයි ගිහිල්ලා සර් ඒ වෙලාවේ ඔය ටවුන් එකේ ඉන්න කඩේකට ගිහිල්ලා ඒ මනුස්සත් එක්ක කතා කරලා දන්න විදිහට කියලා ඉංග්‍රීසි සිංහලයි දෙමළයි ඔක්කොම එකතු කරලා කවල මේක කියලා අන්තිමයා ගෙදරත් අපට හොයලා දීලා ඊට පස්සේ එයා අන්තිමේ අපේ මේ කොල්ලන් දවිලා උයලා කන්නත් දීලා උදේ වෙනකල් අපිත් එක්ක ඉඳලා යන්න ගියේ සර්. ඔව් ඔව්. හරිද? එහෙම සහජීවනයක් අපි අතර තියෙනවා සර්. තියෙනවා තියෙනවා. ඒක මේ කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ? අපිමයි මේ කියන්නේ මේ මේ අයට මෙච්චරක් දෙන්න ඕනේ කියලා. ඒ අය මාතෘකා හදලා ඒගොල්ලෝ ගහගන්න එනවා. දැන් සර් අපි හිතමුකෝ ළඟපාත ඉන්න මිනිස්සුකර කියනවා හරි මං වහාට මේ 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 දෙය කරලා දෙන්නම් කියලා. රුපියල් 10000ක් දෙන්න හරි 15000ක් දෙන්න 15000ක් මං දෙන්නම් වහාට මේකත් ඒ කියලා. ඉතින් මේ මිනිස්සු 15000 බලාපොරොත්තු වෙනවද? හොඳයි අපිම මාතෘකාව හදලා තියෙනවා අපිම කියනවා කනවයි කියලා. අතරොත මේ ප්‍රශ්නේ මීට වඩා සංවේදීව දකින්න ඕන අපි. ඒ කියන්නේ දැන් අතරම අපට වගකීමක් තියෙනවද සර් මේ 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 සමාජයේ ඉදිරියට ජාතියක් විදිහට සර් අපට ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ඇත්තටම අපි මේක දැන් හිතන්න සර් දැන් අපි දැන් ලංකාවේ ජනගහන වර්ධන වේගයත් එක්ක ගත්තොත් එහෙම තව කාලයක් යනකොට දෙමළ බහුතරයක් වෙච්ච දවසර ඒගොල්ලෝ කියයිද අපට සිංහල වෙනුවෙන් සාධාරණය කරන්න ඕනේ කියලා. එදාට කවුද කියන්නේ කොයි සාධාරණේ කතා කරන්නේ?
අපි දැම්ම මේ තත් මේ මේ සර් මානසිකව පරාදීන වෙච්ච ජාතියකට සර් අනාගතයක් නැහැ සර් මානසිකව බිඳ වැටිච්ච ජාතියකට අනාගතයක් නැහැ ඒකයි මේ 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 අපේ ස්වභාවය සර් රටේම හරිද රටේ නායකත්වය ඉඳලා පහළම මේ 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 පරිපාලන පැත්තෙන් අතෝ ග්‍රාමීණ දක්වා හරිද සියලු රාජ්‍ය තන්ත්‍රය සර් මානසික වශයෙන් බිඳ වැටලා ඉවරයි සර් පරාදීන වෙලා ඉවරයි හරිද ඒක නිසා මේ මානසික පෞරුෂය හැදෙන්න ඕන සර් මිනිස්සු ඒක හැදෙන්නේ නැහැ මම හරිද වැරද්ද දන්නේ නැහැ සර් ඔබ වහන්සේ කියන කාරණා ඔව් ඔබ වහන්සේ කියන කාරණා වලින් ගොඩාක් දේවල් ගම්ම වෙනවා එතකොට මේ මිනිස්සු ඉල්ලපු නැති දේවල් අපි මහ జాතියක් විදියට මේ මිනිස්සුන්ට දෙන්න ගිහිලා මේ මිනිස්සුයි අපි අතර තිබුණු සහජීවනයේ නැති තමයි වෙලා තියෙන්නේ ආ දැන් මේ ඉස්සරහට වෙන්නේ මේක දැන් අපි මේ වෙලාවේ සර් අපි හිතනවා නම් එහෙම මේකේ සිංහලයි දෙමළයි දෙකම උගන්වන්න ඕනේ කියලා හොඳද එතකොට අරාබි භාෂාවර මොකද වෙන්නේ ඒගොල්ලෝ ඒක ඉල්ලනවානේ එතකොට මේක දැන් ඉන්දියාවේ සර් මේ භාෂා 100 ගණන් කතා කරනවා හැබැයි මේ මිනිස්සු එකම භාෂාවෙන් සියලු කටයුතු කරගෙන යනවා මේක මම පිළිගන්නවා එහෙම දෙයක් චීනේ ගත්තාම සර් චීනේ ප්‍රාන්ත ගොඩක් කියන එකනේ මේකේ මේ විශාල පාලක මේ පාලන ප්‍රදේශ ගොඩක් කියන හැබැයි ඒ ප්‍රදේශවල තමයි සංස්කෘතිය වෙනයි වෙනයි ඒ ප්‍රදේශවල තමයි මේ විවිධ භාෂා විෂමතාවයන් තියෙනවා හැබැයි මොන විෂමතාවයද ඉපත් ඒකවල ජාතික සංස්කෘතියක් තියෙනවා ජාතික භාෂාවක් තියෙනවා ඒක උකුණම් පොදුයි නේද ඒක හරි අපිට සර් ඒකට එන්න බැරුව අපි මේ කොහෙද යන්නේ අපි විසින්ම තව කියන්නේ ගොඩක් දුර කියන්නේ අපි විසින්ම අපි හැමදෙරෝනේ මේ ප්‍රශ්න ඇති කරලා දැන් අපිම විසඳුම් හොයනවා මෙච්චරයි මම අපි අපි ගුරුවරු විදියට අපි ගුරුවරු විදියට අපි හැමදෙරෝනේ සිංහල වේවා බර්ගර් වේවා මුස්ලිම් වේවා කතෝලික වේවා බෞද්ධ වේවා ඕනම ජාතියක ආගමක ඕනම කුලයේ කුලයක අහිංසක පිපෙන මලකට සුවඳ වෙන්න ඉඩ දෙන්න නෑ සර් අපට ඒකේ ප්‍රශ්නයක් නැහැ සර් හැබැයි සර් අපි මෙතනදී පැහැදිලි දර්ශනයක ඉන්න වෙනවා සර් මේ ළමයි පිළිබඳවවත් අපට ජාතියක් නෝන ප්‍රශ්නයක් නෑ හැබැයි මේ සිංහලයි දෙමළයි මේ මේක වෙන් කරන්න හදන එකේ ප්‍රශ්න තියෙනවා සර් දැන් දෙමළ පාසල් හදලා තියෙනවා සිංහල පාසල් හදලා තියෙනවා ඉතින් සර් සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශවල මේ සිංහල පාසල් නේ පාසල් ලංකාවේ ඉස්කෝලක පිට්ටනියේ ඒකට සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නෑ ඔක්කොම යන්න පුළුවන් ඔය දැන් ආනන්ද ඉස්කෝලේ සර් මුස්ලිම් දෙමළයි නැද්ද ඉන්නවනේ එතන මම ඉන්නවා අපේ හාමුදුරනේ එහෙම විශේෂයක් ඕනේ නෑ හැබැයි සර් දැන් ආනන්ද ඉස්කෝලේ ඔව් සර් ආනන්ද එහෙම උනාට සර් අපට යන්න බැරි මුස්ලිම් පාසල් තියෙනවා සර් අන්න එතනයි වැරද්ද තියෙන්නේ එතන වැරද්ද අපට යන්න පුළුවන් සිංහල පාසල් වල හැබැයි මුස්ලිම් පාසල් තියෙනවා සිංහලයට යන්න බැරි දැන් ආනන්ද ස්කූල්ට ආවම ওই දවස්වල සිල් ගන්න ආනන්ද ස්කූලේ ළමයා මේ සිල් ගන්නකොට මුස්ලිම් ළමයා සිල් සමාදන් නොවුණාට ඒගොල්ලන්ටත් ඉන්න උදව් කරනවා ඉන්නවා ඒක මම දන්නවා මුස්ලිම් පාසලකට ගියාම මේ සහයෝගය නෑ අපට අපි කැමති සහයෝගයෙන් ඉන්නේ හැබැයි අපේ සර් අපි සර් වෙන වෙන එන්නේ කිව්වට සර් එන්න නැත්තම් මොකද කරන්නේ අපි මේ කියන්නේ ඒකනේ සර් මේ බැරිතරනේ දෙන්න හදන්නේ මේ නේද අපට සහජීවනය උගන්නලා වැඩක් නෑ සර් අපි සහජීවනය කොහොමද තියනවද නේද අපට සමානතාවයේ සියලු දෙනාත් එක්ක ඉන්න ඕනේ ඒක අපි දන්නවා ඒ අපි එහෙම හිටපු නිසා සර් මේ මිනිස්සු මෙච්චර කාලයක් අපිට හිටියේ නේද අපේ පාසල් පද්ධතියේ ඉතිහාසය විෂයයෙන් කරලා ඔව් අපේ ඒ தත්ත්වයේ උඩනේ අර කාදිනල්තුමාගේ අර මේ මිනිස්සුયો ටික මරපු වෙලාවේ අපේ මහානායක හාමුදුරුව කාදිනල්තුමා එක්ක හිටගත් ඒකනේ අපිට ඒක දැනෙනවා අපිට ඒක තේරෙනවා ඒක වෙන්න ඕන නමුත් මේක කාගේ හෝ අවශ්‍යතාවයකට අපේ හාමුදුරුවනේ මේක කොතනින් බෙදිලාද කියන්න නම් ඉතිහාසය මම දන්නේ නැහැ ඒ මිනිස්සු සමහරට ඉල්ලලා නැහැ උඹලට මේවා දෙන්නම් කියලා ඒවා දෙන්න බැරි වුණු තැන ඉඳලා මේ ගැටලුව ඇති වෙලා ඇති මේක දැන් දිගටම යනවා එක දෙයක් තියෙනවා පෞරුෂත්වයේ නැති පරාජීන ජාතියකට කවදාවත් ඉසෝසවන්න බෑ කියන එක මම පිළිගන්නවා අනාගතයක් නැහැ සර් මේකට එහෙමනම් පෞරුෂත්වයෙන් මිනිස්සුන් මේක වෙනස් කරන්න ඕනද මේක කොතනින් කරන්න ඕනද කොහොමද කරන්නේ කියලා මට අවබෝධයක් නැහැ මම සරට වෙනම කෝල් එකක් දෙන්නම් සර් මේ එතනද මේ දැන් මේ මාතෘකාව සර් මේක දිගට කියද්දිත් එහෙම බාරව හැමෝටම පාඩුවක් තියෙනවා හිතන්නේ මොකද මේ අපේ තීරණය කියන දැන් මේක පාඩම සිලබස් එකට අදාළ නැහැ නේ අපි මේ මාතෘකාව මතුනට ඒක හරි හොඳයි අපි හාමුදුරුවෝ සර් හරි සර් ඔන්න සර්
බුදුසරණයි හරි හැමයි මේ කෞචල්ල මිස් අපි ඉස්සරහට යමු මේකට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තව කතා කරන්න පුළුවන් අපිට බහු සංස්කෘතික අධ්‍යාපනයේ පේපර් එකේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් කොහොමත් අවසානයේ හරිය විදිහට කෞශල්‍ය මිස් මම කියන්නේ ඒ මල මඩේ පිපුණක් කමක් නැහැ කැලේ පිපුණක් කමක් නැහැ තවුමේ පිපුණක් කමක් නැහැ ඒ මල අහිංසක මලට පිපිලා සුවඳ ගහනද ගුරුවරු විදිහට අපි උදව් කරමු කියන එක විතරක් මම යෝජනා කරනවා ඒ මල කොහෙද කාගේද ඒව වැඩක් නැහැ අපිට දීලා තියෙන්නේ මල් ඔය මල් වල පෙති කඩලා පෙති වල රතු පාට පෑන් ඉරි ඇඳලා වෙනස් කරලා යවන්න හැකියාව තියෙන ගුරුවරුන්ට ගුරුවරයාට පුළුවන් ළමයා හරි මාර්ගෙ ගෙනියන්නත් එහෙම නැත්නම් වැරදි පැත්තට ගෙනියන්නත් එතකොට මේ දරුවා හරියට සමාජගත කරලා මේ මේ ඉන්නේ අනුන්ගේ දරුවතුලින් තමන්ගේ දරුවෝ දකින්න බලන්න මේ මගේ දරුවත් මෙහෙමයි අනේ මගේ දරුවා බිත්තිය උඩින් පණි මම මේකට කන පැලෙන්න ගහලා හරියන්නේ නැහැ මූට ආද අවවාද කරනවා මම උතේ ඕක කරන්න එපා කියලා ළඟට ගෙනල්ලා කතා කරනවා. එතකොට මගේ දරුවට කවුරු හරි ගුරුවරයෙක් දවසකේ ගුරුවරයා ගහලා කනපල්ලා ඇව්වොත් එහෙම මටත් වේදනාවක් එනවා. මමත් මෙහෙම කරන්නේ නැහැ කියලා තමන්ගේ අනුන්ගේ දරුවතුලින් තමන්ගේ දරුවෝ දැකලා හදන්න ගුරුවරුන්ගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. ප්‍රජාවේ දරුවෝ හදන්න කැප වෙන ගුරුවරුන්ට කවදාවත් ඔයාලගේ දරුවෝ නොමග යන්නේ නැහැ. හිතුවක්කාරකම් තියෙයි දරුවන්ගේ ළමා කන්ද මේ තරුණකම් තියෙයි. නමුත් ගුරුවරුන්ගේ දරුවෝ සමාජයේ යම්කිසි තැනක ඉන්නවා. ඒ ඔයාලා දිවාරය නැතුව අනිත් ජාතිය හදන්න කැප වෙන හින්දා. ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. කවදාවත් වරදින්නේ නැහැ. හරියට තමන් කරන දේ හරියට එක අකුරක් අද දවසේ කියලා දෙනවා නම් ඒ අකුර හරියට කියලා දෙන්න. එච්චරයි වෙන්න ඕන. ඒක සමහර විට පිල්ලමක් ක්‍රමාවක් ඉරි කැලලක් වෙන්න ඇති. ඒක හරියට කරන්න. හිතට එකඟව කරන්න. මිනිසුන්ගේ මිරිකල බඩ මේ බදු අරගෙන දඩ ගහලා අපිට ඒ වගේ රජයෙන් කණ්ඩ දෙනවා. අපි මේවා අපේ දරුවන්ට ගෙනල්ලා කණ්ඩ දෙනවා. ඒ හින්දා කරන වෘතියට ණය නැති වෙන්න පුළුවන් තරම් අපි කරමු. ඇත්තටම අපි ඔය අතින් වියදම් කරගෙන ඔන්ලයින් කරගෙන ලෙසන් හදාගෙන ප්‍රසන්ටේෂන් හදාන මේ කරන කැපවීම අපේ දරුවන්ට හම්බ වෙනවා ටීචර්ලා. කවදාවත් බය වෙන්න එපා. අපේ දරුවෝ යහමගට යොමු කරන පැත්තට තියාගෙන යන්න දරුවෝ ටික කවුරු හරි ඒ පිණෙන් හදලා දෙනවා. මං අදහන ආගමේ හැටියට එහෙමයි. හරි බොහොම ස්තුතියි කෞශලම ඉස්සරහට යන්න. 2019 16 දෙවැනි ප්‍රශ්නය චුට්ටක් කියන්නද? ඔව් කියන්න මිස්. විවිධ සංස්කෘති වලට අයත් සිසුන්ට අධ්‍යාපනය ලබා දීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන බහුසංස්කෘතික අධ්‍යාපන ක්‍රියාමාර්ග සමග සංසන්දනය කරන්නේ. ඒ කියන්නේ චීනයේ, ඇමරිකාවේ, එංගලන්තයේ මේ බහුසංස්කෘතිය වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග මේ අපේ ලංකාවේ අපි ක්‍රියාත්මක කරන බහුසංස්කෘතික මේ අධ්‍යාපන ක්‍රියාමාර්ග සමග සංසන්දනය කරලා ඉදිරිපත් කරන්න කියලා තමයි තියෙන්නේ. එයාලගේ අධ්‍යාපන පද්ධතිය තුළ විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරලා තියෙනවා. 60 දී ආපු අය ප්‍රධාන සංස්කෘතිය සමග්‍රහණය කරගෙන තියෙනවා. බ්‍රිතාන්‍ය සමාජයේ සමාජිකයන් කරගෙන පාසල තුල සුළු ජාතීන්ගේ ලක්ෂණ පෙන්වීමටත් එයාලා ඉඩ දීලා නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය සමාජයේ සමාජිකයන් කරගෙන පාසල තුල සුළු ජාතීන්ගේ ලක්ෂණ පෙන්වන්න ඉඩ දීලා නැහැ. මහා ජාතීන්ගේ ලක්ෂණ තමයි ගිහින් තියෙන්නේ. හැබැයි එයාලා සංස්කෘතියට සමග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට එයාලා මෙහෙම සමග්‍රහණය කරන්න හැදුවට සුළු ජාතීන්ගේ සංස්කෘතිය මුළුමනින්ම නැති වෙන්න පටන් ගත්තා. බහුජාතිකයින්ගේ අර වැඩියෙන් ඉන්න ජාතීන්ගේ දේවල් තමයි එයාලා තුලට යන්න හැදුවේ. එතකොට 60 දශකයේ අග වෙනකොට මේ අසාර්ථක බව තේරුණු හින්දා පාසල්වල ඒකීය කරන අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා එංගලන්තේ. මේකෙන් සංක්‍රමණිකයින්ට සම අවස්ථාවක් ලැබුණා. අනෙක් අයට අතර සුහද සම්බන්ධතාවයක් ඇති කරගන්න මේ සංක්‍රමණිකයය බලලා තියෙනවා. මේකත් අසාර්ථකයි. එතකොට 70 දශකයේ පමණ බහුසංස්කෘතික අධ්‍යාපන ප්‍රතිපත්ති මෙයාලා හදලා තියෙනවා. මේකේ අරමුණ වෙලා තියෙන්නේ අධ්‍යාපනය තුලින් වෙනස් බව තේරුම් ගැනීම හා ගරු කිරීම. මේ සඳහා විෂය මාලාව පවා එංගලන්තේ වෙනස් කරලා තියෙනවා. 81 බහුසංස්කෘතික අධ්‍යාපන දුර්වලතා සුළු ජන වර්ග වලට අයත් දරුවන්ගේ පැමිණි පිළිබඳව කමිටුවකුත් පත් කරලා තියෙනවා 81.
අසූවේ අග වෙනකොට වර්ගවාදයට විරුද්ධව අධ්‍යාපන ප්‍රතිපත්ති උටා ජනප්‍රිය වෙලා තියෙනවා. එතකොට බංගලාදේශික අර කළු ජාතික අහමඩුල්ලා කියන 13 හැවිරිදි දරුවා ඩැරන් කොලබර්න් කියන 13 හැවිරිදි සුදු ජාතික දරුවා ක්‍රීඩාපිටියේ මරලා දානවා. මේ හින්දා තමයි ලෝකයේ මේක කතිකාවක් ඇති වෙන්නේ. එතකොට මේ වார்த்தාවේ පාසල් කළමනාකරණය, සමාජ සම්බන්ධතා හා සිසු ගුරු සම්බන්ධතාව වර්ගවාදයට විරුද්ධ වීම ගැන කරුණු දක්වලා තියෙනවා. 80 මේ 81 මේ බහුජාතික සංස්කෘතික අධ්‍යාපනයේ දුර්වලතාව හොයන දුන්නු කමිටු වார்த்தාව. එතකොට මේ 93 ලන්ඩනයේ ස්ටෙපන් ලොරන්ස් කළු ජාතික සිසුවා ඝාතනය වෙනවා. එතකොට මේක මැක්පර්සන් කමිටුවෙන් විභාග කරනවා. 88 වාර්ෂික විෂයමාලාවේ ඉගෙනුම් ක්‍රියාකාරකම් වලින් මේ හොඳ ලක්ෂණ දරුවන්ට දෙන්න මේ එංගලන්තේ ක්‍රියා කරනවා. 2002 හඳුන්ලා දෙනවා පුරවැසි අධ්‍යාපනය. අන්න විවිධ ඒ තුලින් විවිධ සමානාත්මතාවයන්ට දිරි දෙන්න ඇමරිකාව මේ එංගලන්තේ කටයුතු කරනවා. දකුණු අප්‍රිකාව අධ්‍යාපනයේ උපපද්ධති හතරකට බෙදලා තිබුණා. පසු කාලීනව එකතු කරන්න උත්සාහ කළා. සාර්ථක වුණේ නැහැ. සෝරි බැන්ටුන් වරු එයාලගේ භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගන්න ඉඩ දුන්නා. කළු හා සුදු ජාතීන් අතර පරතරය පවත්වගෙන දකුණු අප්‍රිකාව ඉස්සරහට ගියා. නව ශ්‍රීලන්තේ මෙවරි වරු මුල්ම පදිංචිකරුවෝ සුදු ජාතීන්ගෙන් අසාධාරණ වුණා. මේ සුද්ධ මෙවරි වරුන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට බලෙන් හරව ගත්තා. මෙයාලගේ පිරිමි දරුවන් හොඳට ගොවිතැන් කටයුතු වලටත් ගෑනු දරුවන් හොඳ ගෘහණියන් කරන්නත් අවශ්‍ය අධ්‍යාපනය නව ශ්‍රීලන්ත සුද්ධවල තේරුම් අරගෙන මෙවරි වරුන්ට දුන්නා. ඒ විදිහට නව ශ්‍රීලන්තේ එහෙම ගියා. ශ්‍රී ලංකාව තාම අපේ හාමුදුරුවෝ කිව්වා වාගේ තාම කොතනද කියලා අපේ ටීචර්ලා හිතලා බලන්න. ඉතින් මේ වෙන රටවල් ඔහොමයි කරලා තියෙන්නේ. සමහරුන්ට වෙනම යන්න දුන්නා. සමහරු මේ තමන්ගේ මේ සංස්කෘතියට සමග්‍රහණය කරන්න ඔට්ටු වුණා. තවත් සමහරු කරන්න බලලා බැරි වුණාන් පස්සේ හොඳ කටයුතු වලට තමන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට හරවගෙන එයාලව ඒ විදිහට යන්න පටන් ගත්තා. එතකොට ලංකාවේ බලනකොට වෙන වෙනම ඉතින් ඒ පාසල් පිහිටවගෙන වෙන වෙනම පොත් මුද්‍රණය කරගෙන වෙන වෙන ක්‍රම යොදාගෙන වෙන වෙන අධ්‍යාපන ක්‍රම වෙන වෙන විදිහට යනවා. ඉතින් ලංකාවේ තියෙන්නේ වෙනම යන ක්‍රමයක්. බොහොම කලාතුරකින් එකම පාසලේ එකම පන්ති කාමරය තුල මේ සියලු දෙනා ගොනු වෙලා ඉන්න තැනුත් නැත්තාම නොවේ. ඔව් ඒකට අදාළ තව ප්‍රශ්න තියෙනවද? තව මිස් කෙනෙක් මම හිතන්නේ කියන්න කියා මොකක් කරේ? 2008 තියෙන එක අධ්‍යාපනයේ බහුවිධ සමාජයක බහු සංස්කෘතික අධ්‍යාපනයේදී පැනනගින ගැටලු විග්‍රහ කරන්න ඒකේ පළවෙනි කොටස අපි කතා කරා. දෙවෙනි කොටසේ තියෙන අධ්‍යාපනය හා ආර්ථිකය අතර නොගිලිපීමට හේතු සහ එසේ නොගිලිපීම තුලින් උද්ගත වන අහිතකර බලපෑම් පැහැදිලි කරන්න. අපිට මේ අපි ඊළඟ කොටසට නේද අපි ආර්ථිකය කතා කරමු කියලා කතා වුණේ. ඒක ආර්ථිකයට තියෙන කක්ම. පළවෙනි කොටස බහු සංස්කෘතික සමාජයේම තමයි. එතකොට ඒකෙම දෙවෙනි කොටස. අපි ඒකේ පළවෙනි කොටසට නම් කතා කරන්නේ දර මේ අධ්‍යාපන සමාවස්ථා හැම කියලා තුනක් ගැන අපි කතා කරානේ. ඔව් 2006 එකක් තියෙනවා මේ 14 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මේකේ තියෙනවා බහුවිධ සමාජයන්හි අධ්‍යාපන ගැටලු විසඳා ගැනීම සඳහා බහු සංස්කෘතික වාද යොදා ගත හැකි ආකාරය පැහැදිලි කරන්න. බහු සංස්කෘතික වාදය ජනක සර් බහු සංස්කෘතික වාදය කියන එක අර හික්සන්ගේ පෙන්වලා දෙන එකද? මට ඒක නම් අහු වෙලා නැහැ. වාදයක් අහුන්නේ නැහැ නේ. මේක 2006 ප්‍රශ්නයක් සර් මේ අපිට ගෙන්වන්න. බහු සංස්කෘතික වචනේ එකට ගන්න ඕන ඇති නේද සර්?
वचन बहुसांस्कृतिक अध्यापन प्रतिफल गांडना दीर्घकालीन पास क्रियात्मक मुखाद धन्य बहुसंस्कृति वादे टीचर मट धन्यू धन्य बहुसांस्कृतिक समाज अध्यापन गेटलू अभी अध्यापने आर्थिक सरल संबंध कर अध्यापने समावस्था नतिवेने रटक जातिक संवर्धने अवश्य बलवेगले मानवया संवर्धने क्रीमट अत्यावश्यवेनो रट संवर्धने मानवीय संवर्धने कलाने आर्थिक संवर्धने करन्नोन एतकोट वार्गिक एकसद्भाव नैतिकमे रटे अध्यापने मगिन मे वार्गिक एकसद्भाव पवत्वगने यनो एतकोट ए जनवर्गवल सहयोगे गन्न पुलुवन संवर्धने सदा आर्थिक संवर्धने नम अपि इस्सलाम कटयुतु करन्न ओन मानवीय तुल तियन हेकिया दियुनु करन्न ओन असुरु कुशलता दियुनु करन्न ओन दनुम वर्धने करन्न ओन एक තමයි අවසානයේ අපිට ආර්ථික සංවර්ධනයට යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අධ්‍යාපනයෙන් තොර ආර්ථික සංවර්ධනයක් නොමැත කියලා හිතාගත්තාම ඔය උත්තරේ ගලප ගන්න පුළුවන්. එතකොට අධ්‍යාපනය දෙන්න ඕන ආර්ථිකයට ගැලපෙන විදියට. එතකොට තමයි ආර්ථිකේ නිකම්ම නැගිටින්නේ. ඒ නැගිටිනකොට ආර්ථිකයෙන් උපය ගන්න සල්ලි අනිත් පැත්තට අධ්‍යාපනයටත් යොමු කරන්න ඕන. එහෙම නොවුනොත් එක තැන ලොප් වෙනවා. ඉතින් මේක අපි ඉස්සරහට මේ ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. අපි ඊළඟ දවසේ ගැන කතා කරමු මේ මෙතන අර ගලගමගේස කතා කරපු මේ ගොඩාක් කරුණු ගොඩක් තියෙනවා මේකට අධ්‍යාපනයේ ආර්ථික ප්‍රාග්ධනයක් ලෙස කියලා එතකොට මේ ටික අපිට පුළුල්ව කතා කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ එතන හම්බ වෙනවා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම මේ අද පාඩමට අදාළව ඉඳලා ඒක කරන්න මේ කිව්වා තව මීට අමතරව ඔය මේ බහුසංස්කෘතික අධ්‍යාපන ප්‍රවේශය කියලා විශේෂ මාලා සංස්කරණ වෙනස්කම් කරපු ඒවා එක එක රටවල පුළුල්ව අපිට කතා කරලා තියෙනවා එක්සත් රාජධානියේ ඒත් එක්කම දකුණු අප්‍රිකාව ඒ කියන රටවල් ටික නේද එක්සත් රාජධානිය දකුණු අප්‍රිකාව චීනයේ සමහර ඒවා හරි තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේකට අදාළ මේ පෙළ පොත්වලට අර මේ දේශාභිමානී ගීත එහෙම එකතු කරන එක නවත්තලා වෙනස් කරලා අයින් කරලා තියෙනවා මේ බහුසංස්කෘතිකයට අසාධාරණ වෙයි කියලා ඒවත් අදාළයි නේද ලංකාවේ ගියා මාර්ගවලට අනිවාර්යෙන් අදාළයි हाँ बहुसांस्कृतिक समाज मन की चुप्पी बल